ඇස් පීක දෙවන් විපාකයේ උඩ සෑහෙන මිනිස් සතුටු වුණා මේ ෂෝ වැඩි කියලා. එහෙම කියලා මේ සම්පූර්ණයෙන් වෙළඳපොළට බාර දුන්නා. අධ්‍යාපනයේ ඉඳලා අපේ දරුවන්ට අපි කියන්නේ කලාව කියන්නේ අනිත් වැඩ ඉවරුණාම කරන වැඩක් කියලා. ප්‍රොග්‍රෙස් විඥානයේ කප්පාද කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක මේ අග මොහොතට අපි අවසාන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ වෙළඳපොළටම මේකට බඩු බහන්න සැපීමක් නෙවෙයි වඩා බැලෑරුම් වැඩ විශ්වවිද්‍යාලවල තියෙනවා. විශේෂ වශයෙන් මේ රටේ මනුෂ්‍යයන්ගේ විඥානය ප්‍රතිෂ්පාදනය කිරීමට අදාළ ප්‍රමුඛ ක්ෂේත්‍ර තුනක්. අපි කොයි වගේ මිනිස්සු වෙන්නද යන්නේ? අපි ශිෂ්ටත්වය කියන්නේ මොකක්ද? අපි ශිෂ්ට මිනිස්සුද නැත්ද? ආදී තීරණය කරන ක්ෂේත්‍ර තුනක් තියෙනවා මගේ කල්පනා හැටියට. මේ ක්ෂේත්‍ර තුන තමයි අධ්‍යාපනය, කලා නිෂ්පාදනය සහ මාධ්‍ය. ඒකත් විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය. 1994දී විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ වගකීම අත්හැරියා මේ රටේ. අපි මිනිස්සු විදිහට, පුරවැසි විදිහට වාර්ෂික ලයිසන්ස් ෆී එකක් ගෙවමින් අපේ භාරය ඇතුලේ විද්‍යුත් මාධ්‍ය අපි තියාගෙන හිටියේ. ඊපස්සේ 1994දී චන්දික බණ්ඩාරනායක කාලෝකාරදී මිනිස්සුන්ට කිව්වා තවදුරටත් මේක කරන්න බෑ. ලෝකේ හැමතැනම සිද්ධ වෙනවා විද්‍යුත් මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය කරන්න ඕන. ඒ නිසා අපි මේකින් අයිවර. ඒ නිසා ඔබේ ලයිසන්ස් ෆීක දෙවන් විපාකයේ උඩ සෑහෙන මිනිස්සු සතුටු වුණා මේ ෂෝ වැඩි කියලා. එහෙම කියලා මේ සම්පූර්ණයෙන් වෙළඳපොළට බාර දුන්නා. ඒ වාණිජ ප්‍රාන්තයට බාර දෙනකොට ලීවර් දෙකක්, ඊපස්සේ එකක් විදිහට දේශපාලන බලයයි වාණිජ බලයයි දෙක විසින් තමයි ලංකාවේ මාධ්‍ය මෙහෙමින් තියෙන්නේ මේ වෙනකොට. ඒ නිසා මේ වෙනකොට කිසිම අවකාශයක් නැහැ මාධ්‍ය සම්බන්ධයෙන් මහජන කේන්ද්‍රීයයි කියලා කියන්න පුළුවන්. නැත්නම් පබ්ලික් සර්විස් බ්‍රෝඩ්කාස්ටින් කියලා අංශ මාත්‍රයක තිබුණා නම් මොනවද ඔක්කොම මේ ලෝක විනාශය ඉවරයි. මේක එක ක්ෂේත්‍රයක්. කරන කලම් නිෂ්පාදනය සම්බන්ධයෙන් අපිට තියෙන ඊට වඩා බැරෑරුම් ගැටලුව. මා දන්නා පරිදි ඔය අපි පෙන්නපු ඔය රටවල් රාශියෙන් ප්‍රබුද්ධයි කියලා හිතන, ශිෂ්ටයි කියලා හිතන රටවල් රාශියෙන් සත පහක් මහජන අරමුදල් කලා නිෂ්පාදනය සඳහා මේ නොකරන මාදන්න එකවරට ශ්‍රී ලංකාව. ඒකට ලොකු ගැඹුරු හේතු ගැඹුරු ප්‍රශ්න තියෙනවා. අපි අධ්‍යාපනයේ ඉඳලා අපේ දරුවන්ට අපි කියන්නේ කලාව කියන්නේ අනිත් වැඩ ඉවරුණාම කරන වැඩක් කියලා. අපි විවේකයෙන් කරන වැඩක් කියලා. ඒ නිසා මේක ප්‍රමුඛ වැඩක් නෙවෙයි. දැන් අපි කියන භයානකම දෙවිතර ඇතුලේ තියෙනවා. ඔක්කොටම පුංචි කාලේ ඉඳලා ළමයි ටිකෙන් දේ තමයි. ඒක ඒ නිසා අපි වෙන මොනවට ගේනකත් අපි මිනිස්සු විදිහට සමාජයක් විදිහට කලාවට වියදම් කරන්න නැහැ ඇත්තටම. දැන් කියන්නේ ප්‍රජාක් විදිහට කිසිම ආයතන ක්‍රමයක් නැහැ. මහජන අරමුදල් කියන අපි දේවල බදු මුදල් වලින් යම් ප්‍රමාණයක් කලා නිෂ්පාදනය සඳහා දේ කරන්න. දැන් අපිට තව මෙතන හොයන්න තිබුණා දත්ත රාශියක් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් රටවල මේක කරන්නේ කොහොමද? දැන් අපේ වටේ තියෙන රටවල් අපේ ස්කැන්ඩිනේවියන් රටවල් වලට යන්න ඕනේ නැහැ. මේ ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව මේ හැම රටකම විවිධ ආයතනික ක්‍රම තියෙනවා. රජයේ බාරගම් තියෙනවා. භාජන අරමුදල් සෑහෙන ප්‍රමාණයක් කලා නිෂ්පාදනයට යොමු කරන්නේ. ඒක කලාකරුවන්ට හැකියාවක් තියෙනවා. මේ තමන්ගේ නිෂ්පාදන සඳහා භාජන අරමුදල් පාවිච්චි කරන්න යම්කිසි පාරදර්ශක ක්‍රමවේද හරහා විවිධ ආයතන ක්‍රියාදාමයන් මේ ක්‍රියාවලියට තියෙනවා. අපිට මොකක්ද තියෙන්නේ? අපිට තියෙන්නේ නැවත වාණිජ ප්‍රාග්ධනයේ පමණයි කලා නිෂ්පාදනය සඳහා තියෙන දෙයක්. ඒ නිසා සමාජයට විශේෂ වශයෙන් වග කියන කලාවක් ඕනේ කියන එකයි ඒකේ තේරුම. මුලික වශයෙන් සමාජයේ තියෙන එක බාරගන්න. අපි අහන්නේ අපි උදාහරණයක් තාම අපි විශ්වාස කරනවා අපේ ගුරුවරු ඕනේ කියලා. ඒ නිසා මෙච්චර අපිට අරගල භූමියට එන්න පුළුවන්.
ඒසා ගුරුවරු ඉන්නවා අපිට පාසල් තාම තියෙනවා බැහැගෙන කියලා විශ්වවිද්‍යාලේ තියෙනවා මෙච්චර අර්බුද දෙක කියලා සමාජයක් විදිහට අපි හිතන තාම විශ්වාස කරන ගුරුවරුන් නඩත්තු කරන්න ඕන කියලා ඒ නිසා තමයි මේවා තියෙන්නේ අපි දැන් අරගෙන කරන්නේ ඔබේර ගන්න ඒ වගේම අපිට වෛද්‍යවරු ඕන නිසා අපි රෝහල් තියාගෙන ඉන්නවා වෛද්‍යවරුන්ට පාටි කියනවා කවුරුත් අහන්නේ කලාකරු ඕනද කියලා කියලා කලාකරු ඕන නම් කලාකරු නඩත්තු කරන ක්‍රමයක් තියෙනවා දැන් මේ ආණ්ඩු වියදම් කියලා අපි කියපේවා ඔක්කොම මහජනන් අරමුද ත මහජනයන්ගෙන් සමහර ගණන් කරලා තියෙනවා අපි උපයන මුදලින් 60%ක් විතර ටැක්ස් විදිහට අපි ගෙවනවා කියන ආණ්ඩු තොරේක තමයි ආණ්ඩුවේ ආදායමට යන්නේ ඒක අපි මොනවද වියදම් කරන්න කියන හොයලා බලන්න පුළුවන් ඒ රටේ අපි මොනවද වියදම් කරන්නේ කියලා දැන් ආණ්ඩුවේ අරමුදල් මම හිතනවා මේ ප්‍රශ්නේ මම නගන්නේ මෙන්න මේ වගේ කාරණයක මේක රටාවක් කියන්නේ අපිට මේ රටාවක් කියන්නේ විඥානය මනුෂ්‍ය විඥානය සහ පුරවැසි විඥානය කප්පාදු කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක මේ අග මොහොතට අපි අවසාන තැනකදී ඇවිල්ලා තියෙනවා අධ්‍යාපන පෙරගම් කරනවා අපි ඉවරයි දැන් මේක කරන්ද ලෑස්ති වෙයිද ආණ්ඩුව මගෙන් මේක එක ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් මූලික ප්‍රශ්න විශ්වවිද්‍යාල ආචාර්යවරු අද අධ්‍යාපන සම්බන්ධයෙන් අහනවා මූලික ප්‍රශ්න අහනවා ඒ තරම් මූලික ප්‍රශ්න ඇහෙන්න ඕන අනිත් ක්ෂේත්‍ර දෙකේ අපි අහලා නැහැ අපි කිසිම විදිහකට ඒක අහලා නැහැ මොකටද මාධ්‍ය අවශ්‍ය මොකටද කලාව අවශ්‍ය ඒ වර්තකතර ප්‍රශ්න ඒ විශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්න එතකොට අපි වියදම් කරන්න ලෑස්ති නැත්නම් රජය ඒ යන රටාවට ඒක කපාගෙන යනවා නම් අපිට මොකද වෙන්නේ කියලා අපි අහන්න ඕන ඒතකොට දැන් මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න නම් ෆුට එක කියන මේ මුදල් සොයන දෙන්න නම් ඉතාම රැටිකල් ඉතා ගැඹුරු අපි විසන් සරලව ගත්තොත් ආණ්ඩුවේ නිෂ්පාද මේ ආණ්ඩුවේ වියදම් වල යුගයේ ලොකු බලපතල කොච්චර සංස්කරණයක් කරන්න ඕන දැනට වියදම් කරනදී ඔයල බලන්න ඕන මොනවද තමයි වියදම් කරන්නේ කියලා විසෙන්ද හවුදා නැත්නම් ආරක්ෂක වැඩවලට වියදම් කරන්න ඕනේ කියලා අපි හිතුවා රටක් විදිහට ඒකයි ප්‍රශ්නේ. તો තව තව වලද බිලියන් 400ක් විතර තියෙනවා අන්ති වෙනත් ක්ෂේත්‍රයක අන්යිඩෙන්ටිෆයි. විධායක විසින් කැමති විදිහට පාවිච්චි කරනවා. දැන් මේ වගේ දේවල් කියන මෙයක් කරනවා ඉතාලම ගැඹුරු ප්‍රතිවිහුකරණයකට යන්න වෙනවා මේ ආණ්ඩුවේ වියදම් ප්‍රතිසංස්කරණය කරන්න. ඒකත් වශයෙන් රාජ්‍ය යුගයේ තියෙන රාජ්‍ය ස්වභාවය පිළිබඳ ප්‍රශ්නෙත් අපි මේ ඇවිල්ලා තියෙන ආණ්ඩුව කියන්නේ මේ රජයේ ගෙවෙන රජයේ දහවනේ කරන රියදුරාන එතන තියෙන ලොකු ප්‍රශ්නයක් මේ රියදුරා ලෑස්ති වෙයිද මේ රජයේ ස්වභාවය දැන් වෙනස් කරන්නේ මේ රාජ්‍ය ස්වභාවය ගැන ඇත්තටම කතා කරා මොකටද රජයේ තියෙන්නේ කියලා ඉතින් ඒ බැලුමහම අපි ඉන්නේ දැන් තව විශේෂ වශයෙන් වෙනස් කියන පුළුවන් මේ ආචාරවරු පෙන්නවා වගේ ලෝකේ රටවල් දනනවා මේ වගේ හිතන්නේ එහෙම නෙවෙයි ඒකයි වෙන්නේ අපි හිතනකොට වඩා සම්පූර්ණ වෙනස් විදිහට හිතන රටවල් තියෙන ඒගොල්ලන්ට යම් දේවල් යම් විදිහට හොදගෙන ගිය බේර ගන්න පුළුවන් වෙච්ච දේවල් තියෙනවා ස්කැන්ඩිනේවියන් රටවල් ගැන විශේෂ වශයෙන් කියන්න දෙයක් අවධාරණය නැහැ නමුත් අපි බැලුවොත් ඉන්දියාව නැත්නම් ජපානය වගේ රටවල් බැලුවත් අපිට දැන් විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍ර කළොත් ජපානයේ 80% ජනතා වහල NHK ආයතනය කිසිසේත්ම වෙළඳපොළට හෝ පවතින ආණ්ඩුවට හෝ පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි මොකද ඒක කෙලින්ම මහජන අරමුදල් වලින් පාලනය වෙනවා ඒ වගේ වෙන වෙන උදාහරණ ඕන තරම් තියෙනවා මේ රටවල අපිට කියලා තියෙන දේ යනවා තමයි මේ අපි යන්නේ ජනතාව සම්පූර්ණ කප්පාරකන කන්ඩිෂන් කරලා තියෙන විහමයි අපිට යන්නේ මොකද විදිහක් නැහැ නේද වෙන විදිහක් ඕන තරම් තියෙනවා ලෝකේ වැදගත් විශ්වවිද්‍යාල වලට නැවත ආචාර්යතුමනි සංගමයේ බලයෙන් බල තැන් තැන් වල විවිධ ආකාරයෙන් දෙන්නලා තියෙනවා මේ විශ්වවිද්‍යාල කරන්නේ එදිනෙදා තියෙන තත්ත්වයන්ට මේ වෙළඳපොළට හෝ මේකට බඩු වහන්න සැපීමක් නෙවෙයි වඩා බැලෑරුම් වැඩ විශ්වවිද්‍යාලවල තියෙනවා විශ්වවිද්‍යාල තමයි රටේ බුද්ධිමත් ස්ථාන විදිහට රටේ ඥාන සම්පාදනය කරන පිළිස විදිහට මේ අනාගතයේ විශේෂයෙන් දකින්න ඕන අවශ්‍ය ඥාන සම්පාදනය කරන විශ්වවිද්‍යාල දැන් මෙන්න මේ දැක්ම තමයි කපන්න හදන්නේ අනාගතයේ දිහා මනුෂ්‍ය ශ්‍රී ලංකාවේ සමාජයට බලන්න තියෙන ඇස තමයි මේ කැපෙන්නේ. ඒකයි ප්‍රශ්න. දැන් අපි බැලුවොත් මම මේ දවස් අපි පරිශීලනය කරගෙන ඉන්නේ තව වැඩක පොඩි කාල ගොඩනගෙන පෘථුවියේ අනාගතයේ මනුෂ්‍ය වර්ගය ගැන ප්ලැනටරි
future. ඒ වගේ නැයි ලෝකයේ අද විශ්වවිද්‍යාල කල්පනා කරන්න. මේ එදා එදා දේවල් කියන්නේ ඒවනේ කල්පනා කරන කොටස් තියෙනවා මේ විශ්වවිද්‍යාලවල වෙනත් අධ්‍යයන ධාරණවල, විෂය ධාරණවල, මහාචාර්යවරු, පරිශ්‍රවරු, තවම මේ විශ්වවිද්‍යාලවල මේ නිසා තමයි අපිට මේ ලෝකෙ දිහා අනාගතේ බලන්න හැකියාව මනුෂ්‍ය වර්ගයක් තියෙනවා තාම. මොකද ඒවයි බුද්ධිය සම්පාදනය. අපි කොහෙද ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපි බලපදව තියෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. ප්‍රශ්න අපිට මොකක්ද වෙන්නේ යන්නේ. ඒ නිසා ඉතාලම හිතාගෙන ඉතාලම මේක තීරණාත්මක කරගලයක්. මේක මම මේ කියපු විදිහට මේ අත්වශයෙන් ක්ෂේත්‍ර තුනක් අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. එකක් වැටෙන තලෙත් එක වැටෙනවා. ඒකයි